ඒ සරණනාය පෙන්වත් ඔබ හැමදන. සදැවත් මේ ජීවිතය තුළ බලාපොරොත්තු බෙනවා. නමුත් අනාකත බලාපොරොත්තු වෙනුවෙන් සහතිකයක් දෙන්න ඔබටත් මටත් පුළුවන් කමක් ලැබෙන නැහැ. ඒ මේ ජීවිතයේ පවතින අස්තිර ස්වභහවේ නිසා කුමන මොහොතක කුුණ අවස්ථාවකදී මේ ජීවිතාවට අහිමි වේද කියලා කියන්න ඔබටත් මටත් පුළුවන්කමක් ලැබෙන නැහැ. ඒ බව අපට සෑම මොහොතකම මෙනෙහි වෙන්නේ මේ පවතින ලෝපුරා වේග ව්‍යාප්ත වෙමින් පවතින මේ කරෝණා වෛරසියත් එක්ක. කොහොමුණත් මේ ලබන මුොහොතක ජීවිතයේ සැනසීම තුළ අපට ඒ සැනසීම ගෙන දෙන්නේ තතාගත ශ්වී සද්ධර්මය. එහම නම් මේ පින්වත් මුොහොතේ. අදත් අපි සූදානම් වෙෙන්නේ නිකවැරටිය වස්නායක පුර නෙළුම්ගල පුරාණ ්‍යහාරස්ථානය සිට. අපේ පූජනියය කෝලයාගම සාම ති ස්වාමින්න් වහන්සේ පවත්බන පින් වදදේශනාව මෙලෙස විසුරුවා හරින්. දිින් අපි හැමදාම් මතක් කරනවා වගේ පවතින කොරණා වරස තත්වය සමගින් ස්වාමින්න් වහන්සේගේ ආරක්ෂාව වගේ අපි හැමදනාකීමත් ආරක්ෂාවෙන් වෙන් අපි මේ පරිශ්්‍රේදී නිපටිකතකේ මසිදු කරනවා. අපි පින්වත්ස්වාමීන් වහන්සේ සාධනාද පවතමින් පිළිකනිමු සාධසාධ සාදු. සුබ් ලක්ෂ්මි සබර ගමුව මහත්මිය සහ දරුවන් පිරිස. අද මේ පින්කමේ දායකත්වය ධර්මින් මුළුල ෝකේට මෙම සදහමස්වරය විසුරවා හරින්නට ඒ දායකත් වේගෙන කටයුතු කරන්නවා. අපිස්වාමීන් වහන්සේට ගෞරවේ නාරාධනා කරමු දේශනාව මෙතැන්සයට සිදු කරන්න. අවසරයි අපේ හාමුදරුවනේ. සාධූසාධූසාධ. සමන්තාචක්චකවාලිෂ. අතරාගචනන්තු දවතා සදධන්මං මනිරාජස්ස සුනනුන්තු සගග මොක්මොකදන් ධම්මස් සවනෙ කාලුළු අයයෙන් බදනන්ත දම්මස් සවෙනෙ කාලුළු අයයෙන් බදනන්ත දම්මස් සවෙනෙ කාලුළු අයයෙන් බදනන්ත නමෝතස්ස බගවෙතුවරහතු සබධනමි සු අපපටි හදඥාන චචරස දස බලධරස චතුවී සසාරජ රජ විසාරදස්ස ස ස සතුතුතමසධනමිසරසධනමරාජස. දම්මස් සාමිස්ස කතාාගතස්ස සබයුුණු සම්මා සමම්බුදු්බුදස්ස නමෝතස්ස භගවෙතුූ අරහතු සභබදමමිසු අපපටි හතඥානචාරස්ස Даස බලදරසචතුවිසා ජවිසාසාreදස ස සතුතුතමසදනmişසරස දමරජසධනමසාස තታගṭස සբ සම සբදස. නමෝතස්ස භගවතුුවරහතු සබබධමමිසු අපපටි හදඥාන චචාරස්ස දස බලධරස්ස චතු වී සසාරජ් ජෙවිසාරදස්සෙ සබබ සතතුතුතැමස්ස දමමිස්සරස්ස. දම්මරාජස්ස දමමසාමිිස තතාගගස්ස සබඥුණුණු සම්මාසමබුද්බුදස්ස සද්ධර් මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිේ. බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ. තිෙලෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන, දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත්. නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානය ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරෘත්තුවත් ඇතුවයි ඒ උතුම් බලාපොරෘත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුන්ගූ ධර්මදානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියේට යොදාගඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ චිත්ත කියන වර්ග සඳහන් වල එකලොස්වෙනි ගාතාරත්නය. උසස්වීම යහපත සිත නිසාම සිදු වෙන බව මේ ගාථාවෙන් විශේෂයෙන් ප්‍රකාශ කරනවා. නතන් මාතාපිතා කයිරයි අනයේ වාපිච ඥාථක. සම්මා පණිහිතන් චිත්තන් සෙයිය සෝනන්හතුවකරි. මනාකොට පෙහිට වූ සිත මව්පියන්ට කරන්න බැරි. අන්‍යූ ඥාතියකුට කරන්ඩ බැයි මහත් ලොකු යහපත අපට සිදුකරන බව මේ ගාතාවේ සරල තේරුම්. මේ ගාතාරත්නය අපේ භාගිතන් වහන්සේ දේශනා කොට වදාලි මොනවාගේ කරුණක් නිසා කවුරුන් අරභයාද කියන කාරණාව අපි මුලින් ටිකක් සාකච්ඡා කරලයි පෙන්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩෙඉන්න කාලි මෙ සෝරෙයිය කියන ගමේ සෝරෙයිය කියලා තරුණ සිටුවරේ කිටිය. මෙ සෝරෙයිය සිටුවරයා තමන්ගේ පිරිසත් එක්ක එක දවසක් නාණ්ඩයන වෙලාවි. සෝරයිය සිටුවරයා දැක්කා මහාකච්ඡායන මහරහතන් වහන්සේ. ඉඩ පාති වැඩම කිරීම සඳහා සිවරුපොරෝණවා මහාකච්ඡායන මහරහතන් වහන්සේ රත්තරම්පාටයි සංසාරය මහා කුසල් රැස්කරගත්ත පමිල වූ පුන්නේ නිධහනයක් අපේ ශාසනී පසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඉහෙලින් සතර මහා තෙරවරු වැඩහිටිය ඒ සතර මහා තෙරවරු අතර එක්කෙනෙක් තමයි මහාකච්ඡායන මහරහතන් වහන්සේ කියල කියන්නේ ඒ වගේම තමයි පින්නතුන මහාකච්ඡායන මහරහතන් වහන්සේ බොහෝ දෙනාට ඉතාම ප්‍රිය උපදවන මහතර නමක් එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂූ මහා සංගරත්නය රැස් වෙලා ඉන්න තැනක. මහාකච්ඡායන මහරහතන් වහසරගේ පරක් වුව දැකපු භික්‍ෂියූන් වහන්සේලා මහාකච්ායන මහරහතන් වහන්සේට ආසනයක් ඉතුරු කරල සියරු දෙනම අසුන්වල වැඩ හිකිිය. දෙවිවරුත් මේ අවස්ථාවට සම්බන්ධවෙඩ වැඩලා සක්ක්‍ර දේවේදරයන් වහන්සේ භාගිතුන් වහසේ ප්‍රධානව රැස් වෙලා ඉන්න භික්ෂ හාහ සංගරත්නය දිහා බල මහා කච්ඡානයන් වහන්සේගේ අඩුව දැකලා සක්‍ර දේවේන්ද්‍රියු කල්පනා කළා මහාකච්ඡායනයන් වහන්සේත් වැඩ හිටියන මෙතන කොයි තරන් අපූරුද කියලා රජහි සක් දෙවින්ද හිතල ඉවරවෙන්ඩ බැරිවුණා ආසනී පිරිලා ඒේතුව බලහම මහාකච්ානයන් වහස වැඩල සක්‍ර දේවේන්ද්‍රයන්ට දරාගණ්ඩ බැරි තරන් සතුටුයි සියලු භික්‍ෂූන් වහස්සේල මගෑරල මහාකච්ඡායනයන් වහස ලඟට ඇවිල්ල. උන්වහසේගේ ගොප් ඇටේ ලඟින් අල්ලගෙන දෙන අපි වලලු කර කියලකෙන් පාදයේ වලලු කරින් අල්ලගෙන. මහාකච්ඡායනයන් වහසේගේ සිරිපතුල් සම්බානය කර කරේ. පාදයන් සම්බාහනය කර කර ස්වාමීණී මං ඔබහන්ස පැමිණීම බලාපොරොත්වෙන් හිටිය. නමුත් ඔබහන්ස ගැන හිතල මම නැවත ආසනය දිහා බලනකොටත් ඔබහන්සි වැඩල ස්වාමීනී ඔබහන්ස වගේ භික්‍ෂුනම වැඩ සිටිය යුතුම තැනක් මෙතන මේ අදී වශයෙන් කරුණු කිය සක්‍රදේන්දරයන් වහන්ේ වන්දදි. පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ප්‍රච්‍යනය භික්‍ෂූන් වහසලකින් චෝදනාවකුත් එල්ලු එල්ල කළා සක් දෙවියුත් මූන බලලයි සලකන්නකිල්ලා ඇති භාගිතන් වහසේකට වෙනම කරුණු දේශනා කොට වදාලඇති සක්‍ර දේවේද්‍රයන් වහන්සේ ඒ තරම්ම ප්‍රියයි මහාකච්ඡායණයන් වහසේට අන්‍යුූ මනුස්්‍යයුත් දෙවියුත් මහාකච්ඡායනයෙන් වහසසිට බොහොම ප්‍රියයි උන්ුවහසේගේ ප්‍රියමනාප පෙනුම ශරීර වර්ණය මෙ සියල්ල මේ සඳහා හේතුවෙනවා එදා මේ සෝරයිය සිටුවරයා නාන්ඩ යන වෙලාවි මේ මහාකච්ඡායනයන් වහසේ සිවරු පොරෝණෝ ඒ සූරු පොරෝණු වෙලාවට උඩුකායි ටික් නිරාවරණය වෙනවා. හාමුදුරුවරු මේ උබ්‍යන්ස කල සිවර පොරුවන්ට ගියහම ටිකක් උඩුකය නිරාවරණයි. ඉතින් මෙ නිරාවරණය වෙච්ච උඩුකය දැකපු සෝරෙය සිටුවරයට පුදුම පවුකාර තන් හාවක් ඇතිවුණා. ඔට එක පාරම හිතුණ අනේ මේ ස්වාමින් වහසේ මගේ බිරිද වඋනාන කියලාඒ තරම්ම ලස්සනයි ඒත් එක්කම නැවත හීතනවා නෑ මේ ස්වාමන් වහන්සගේ ලස්සන මගේ බිරිදර තිබු නනා කියලා පින්නතින ඔය සිතුවිල්ල ඉවර වෙන කොටත් සෝරය සිටුවරයා ස්ත්‍රයක් වෙලා ලිංග ්‍යපර්යාසයක් වෙලා අඟ පසඟ වෙනස් වෙලා ෝරයේ සිටුවරයටත් එකක හිතාගණන්ඩ බැරෝගිය නමුත් දැන් කොහොමද ගමට රටට ගෙදරට මූුණදන් තැන් තමන් ස්ත්‍රිය ගෙදරින් එලියටවි පිරිමියෙක් හැටියට බොහෝම ලැජ්ජ හිතුළා තමන්ගේ රතථයේ දක්වනයට කතා කරලා කීවා ශරීර කෘතිය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා මදක් වන ලැබසල නවත්ත අන්න්න කියලා සෝරේය රතයෙන් බැහැල ටිකක් වනන්තරයේ ඇතුළට ගිහිල්ල කැලී දිගේම දුවන්ට පටන්ගත්තා දුවල 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 ගිහිල්ල වෙන ප්‍රදේශයකින් මතු වුණා අර රථේ ගියපු පිරිස සෝරයය හොයලා හොයලා හොයල එ ඇයි හිතුවා වෙන පාරකින් ගෙදරේ ඇන්්ඩ ඇති කියලා ගෙදර ගිහිල්ල හලල් හම ගෙදර ගහිල්ලත්න්නේ පිරිස එකතුවෙලා නැවත නැවතත් හෙව්වා සෝරෙයාය කවදාවත් හබුුණ නෑහෙන්. හැමෝ මහිතුව මොනයම්ම හේතුවකින් හරි සෝරය මැරෙන්ඩ් ඇැති. හත් දවශ දං ආදියද්දීල සෝරෙයට පින් දුන්නා. නමුත් ඔහු බෙනත් ප්‍රදේශයකින් කැලින් එලියට ඇවිල්ල. කරත්තවල යන වෙළඳ කණ්ඩායමක් සමගඟ රත්යක නැගල ඒ නගරට ගිහිල්ල එහි සිටුකුමාරයකක විවාහ වුණා මෙ වෙලද කණ්ඩායිමිට් සහයෝගය ඇතුව ඒ සිටුකුමාරයත් එක විවාහ වෙලා කාලයක් ගත වෙනකොට ඇයට දරුව දෙන්නෙක් ලැබුණ ඒ දරුවෝ දෙන්නත් හදාගන ගෙදර කටයුතුත් කරගෙන ඉන්න එක දවසක් ුමහන් තලාවවිඳල එලිය බලනකොට තමන් හොඳයට අඳුරණ කෙනෙක් වදී වෙළඳමිය නම්. වහාම සේවගේ කියවලා ගෙන්න්න ගත්තා. එහිතවතාට හොඳයට ආහාර පානාදී සංග්‍රහ කළ ඔහු කතා කර ලහනවා මිත්‍රයගේ කාන්තාවක්න ඇගෙන් කතා කර ලහනවා. ආය ඔබ මිට කලින් මා වන්දුුරනවාද මට මෙක්චර හොඳට සලකන්නේ ඇය සඳහන් කරන වූ මංගබ හොඳයට අන්ඳුරනාව කියලා ඔහුට පුදුමයි ඒ කොහොමද ඇය ම අන්ඳුරන්නේ කියලා අන්තිමට ඇේ සියලු කරුණු මුල ඉඳලා නොසඟවාම කියනව ආගේ වෙලාවී අර මිත්‍රය ආහනවා ජාලුවී හා කච්ායන මහරහතන් වහසේගින් සමාවගත්තන ඔබටයි වෙනස්ෙන්ඩ පුළුවන් මේ කාලෙ මේ නගරම තමයි උහස වැඩෙන්නේ එන යමු මාතක් එම කියලා අන්තිමට මාකච්ඡායනයෙන්න් වහන්සට මේ නිවසට ආරාධනා කරන දම්පැන්කූජා කරන අන්තිමේ කරුණු කාරණත් කියලා සමාවත් ඉල් ගත්තා උ වහස සමාව ලැබෙනවත් එකම නැවත සෝරෙය සිටු බවටවත්තුනා දෙය පිරිමක් ඇගේ ස්වාමයානං යෝජනා කළා අපි දෙන්න එකටම මින් පස්සෙ කටයුතු කරමු අපි එකටම ජීවත්වමු ඔබේ පිරිමි බව ඒ අපි දෙන්නගේ සහයෝගයට සමගට බාධාවක් නෑ කියලා නවතව සඳහන් කළා මේ සංසාරය මහතුච්චයි මං ඇත්තටම ඉපදුේ පිරිමේ කැටියට මන් පස්සේ කාලේ ගැහැනියක් වුණා. ඉඩ පසේ නැවතමං ආයසරය පිරිමේකුණා මට පිරිමේ කැටියටත් දරුවු ඉන්න මට ගැහැනියක් හැටියටත් දරුව ඉන්නවා දෙම් සංසාරය හරි පිළිකුල් සහගතයි පාලනය කරගන්න බැරිවෙච්ච. සංවර කරගන්න බැරිවෙච්චේ මේ නීච නින්දිත හිත හිදා සංසාරය අපි කොච්චර දුක්ි ඳනවාද. ඒ හින්ද මට මේ ගිහිගෙදර තවත් වැඩක්නෑ. මට මේ සංසාරෙන් ඉතර මේ ඇන්ඩ ඕන කෙළ හිතල. සෝරය පස්සේ මහන වුණා. මහන වුණට පස්සෙ. මහජනතාව නිතර නිතර ෝරේීය භික්‍ෂූන් වහස ොුණග හෙඩාව සමහරය උන් වහසර ගොඩක් කරදර කළා ඒ කරදර කලා කියල කියෙන් ඟාක් අය අහනව ස්වාමීණී ඔබහන්සේගේ කුසිෙන් බිහිකරපු දරුව දෙන්නට වැඩියෙන් ආදරීද ඔබ හසේ නිසාහිපදන දරූ දෙන්නට වැඩියෙන් ආදරීද කියලා ඒකාල මුල්කාලනන් කිව කුසසිෙන් බිහිකර ගත්ත දරුවන්ට හුඟක් කැමති කියලා හෙම කාලයක් යනකොට උන්වහන්ස සඳහන් කළා තමන්ගෙන් අහනායට මම දැගේ කාට්වත් මාදරේණය කියලා භික්‍ෂූන් වහන්සේ ත්තෝක දැනගෙන චෝදනා මුොකයින් භාගිතුන් වහන්ස සඳහන් කළා සෝරය භික්ෂුව රහත් බවහංග වනවා කියලා නත් ඇත්තටම රහත් වන නිසා තමයි කාටවත් ආදරේණය කියල කීව ගිතු ව හස කරුණු පැදිි කරල දේශනා කළ මහනිෙන මගේ පුතනුවන්ට රහත් බවහඟවලා බොරු කියට වූමනාවක්නෑ. සෝරෙයේ ඇත්තටම සෞකෙලෙස් නසල රහත් වෙලා ඉැඟඉන්න කියලා. නමුත් පින්ඩතුන අපිට මේ කාරණාව සාකච්ඡා කළේ ුතු තවත් පැත්තත්තිේවා. ඒ තමයි මේ සාාසනය මොනතරං ශ්‍රෂ්ඨද ප්‍රබල ද උත්තරීතරද කියන එක. කෙනෙක් කීව මේ ලෝකයේ අමාරුමදේ සමහර වෙලාට ගැහැනියක් පිරිමිෙක් කරන එකත් පිරිමියෙක් ගැහැනියක් කරන එකත් කියලා. තැ අපිට මේ කරුණෙන් පේනවා. ඒ අමාරුවයි කියන කාරණාව මේ ශාසනය ඇතුළි ඇහි පිල්ලන් ගහන නිමේශයනයුත් කරන්න පුලන්දය. සෝරය පිරිම නමුත් ස්ත්‍රයක් බවට පත්තෙන්ඩ ගතවෙච්ච කාලය ඉතාමශණයයි මේ භික්‍ෂූන් වහසගේ ලස්සනමගේ බිරිදර තිබුණ නං කියල හිතල ඉවෙන කොටම ඔහු ගැහෙන්නත් නමුත් ඒ රහතන් වහන්සේගේම සමවෙල්ලලා ඉවරවෙනකට ඔහු නැවත පිරිමියෙක් එහෙම න මේ ලෝකයේ අමාරුම දේවෙන්නෙමකදද මෙලෝක අමාරුම දේ තමයි බුදුන් සරණයනක අමාරුම දේ කියල සඳහන් කළේ මේ බුදුන් සරණයනවා කියන කාරණාව අපි හිතනවට වඩා ගැඹුරු පැතිකඩවල් රාශික තියෙන් නිසා. නමුත් යමෙක් හරියටම තිසරණය සරණ ගිහිල්ල පන්සිල් ආරක්ෂා කරන වනන් තම ජීත යතුළ. ඕ තමන්ගේ ජවිතෙන ොඳ සාධරණයක් කරගත්ත කෙනෙක් පින්නතුනි නතං මාතා පිතා කයිරා අ්‍යයේ වාපිජ ඥාතකා සම්මා පණහිතං චිත්තන් සෙිය සෝනං තතුවකරි මම සඳහන් කළා තිසරණයැයි පන්සිලවි තියෙනවන ඒ පුද්ගලයක් තමන්ගේ ජීවිතයටට ඔහොඳ සාධහරණයක් කරගත්ත කෙනෙක් කියලා තිසරණයි පන්සිලුවී මත පිහිටලා තමන්ගේ ජීවිතයේ ආර්ථය සකස් කරගන්න පුද්ගලයා හැම වෙලාවකම ඒ අර්ථය නිවැරදිව සකස් කරන්න නම් තමන්ගේ හිත දමනය කරන්න බෝනේ තමන්ගේ හිත මනාව රැකගණ්ඩ උත්සාහ කරන්න බෝනේ මේ හිතරකින් මේ ලෝකෙ වෙන කාටවත් බෑණි පින්නතුන්. නතන් මාතා පිතා කයියා. අම්ම තාත්තාට පුළහන් වුණා අපට මේ ජීවිතය ලබලදෙන්ට. අම්ම තාතට පුළුවන්ගුණා ඉපදිච්ච දවශයන් දලා අතපයි නොකට හදන්ට කවන්ඩ පුවන්ඩ ලොකු මහත් කරන්නට කවල පොරලා ලොකුමහත් කරලා උස්මහත් කරලා අධ්‍යාපනයක් ලබලදිීල්ල තියෙනවනං දායාදත් බෙදලදීල රකි රක්ෂ ආදියත් හොයලදීල එහැම දෙයක්ම මව්පිය විසින් කළලා. එතනින් එහාට සසර එතරෑම සම්බධයෙන් මව්පියන්ට කළ හැකි දෙයක් තියෙනවද. මේ සංසාරෙන් එතර යන්ට නං මව්පියන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. යටත් පිරිසින් කෙනෙකුට සක්විති රජකමවත් දානය කරන්න මව්පියන්ට හැම මව්පියකුටම පුළුවහන් කමක් නෑ සක්විති රජකමත් ලබාදෙන්ඩ බැරිනම් මේ ශාසනය උතුම් පලයකට මන් කරවඩ කොහොමද පුළහන් වන්නේ අම්මටයි ඉතාත් අටයි තමන්ගේ දරුව වෙනුවෙන් මේ ලෝකය කරන්න පුළුහන් ඉතාම සුළු දෙයක් ිතරයි. මව්පියන්ටත් කරන්ඩ පුළුවන් ඉතා සුළු දෙයක් නං ඥාතීන්ට එහෙමත් දෙයක් කරන්න බෑ. සමහර මව්පියක් තමන්ගේ දරුව වෙනුවෙන්. ජීවිතය වුනත් කැප කරන්න පුළුවන් අත්තරින්ඩ පුළුවන් නමුත් පිඳතිනී ඥාතිය එහෙම කරන්නේෙන්. එන මව්පියෝ අපි වෙනුවෙන් යමක් කරන්නවද මව්පියන්ට කරන්න පුළ හන්ඳ. මව්පියෝ කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඥාතිීන් අපි වෙනුවෙන් කරන්න හැබයි මවුපියන්ට කරන්න බැරි ඥාතීන්ට කරන්න බැරි මහා උසස් තැනකට සංවර කරගත්ත හිතට අපිවා අරංයන්න්න පුළුවන්කම තියෙනවා. ඒකයි සඳහන් කළේ සම්මා පණහි තංචිත්තන් කියලා. මනාව ඒහිට වන ලද හිත මීට වඩා ඉතා ලොකු වර්ථයක් අපේ ජීවිතවල්ට කරනවා. හිත දූෂණය වුණු ඒපුද ගියලයග මුළු ජීවිතේම විනාසයි. හිත ය හපත් වනුත් ඕගේ සාංසාරික ජීවිතයේ බොහෝ කාලයක් සුවයි. හිත හදන වැඩ පිළිවල. බුදුරජාණන් වහන්සේම තමයි පිනවතුනි මේ ලෝකට දේශනා කොට වදා. ආඒක නිසා අපි නිතර කල්පනා කරඩ ඕනේ මේ හිත හැම වෙලා එම පාපයට බරයි වරදට බරයි අකුසලයේ දිහාාවට නැමිලම ඉන්නේ මෙන්න මේ හිත අපට ඕන හැටියට පාලනය කරන්න උත්සාහ ගන්්ඩඕනේ එදාට කීකර වෙනවා යම් කෙනෙකුට පුළුවහං වුණොත් තමන්ගෙ හිත තමන්ට ඕන විදිහට නවත්ත ගණ්ඩ ඒ පුද්ගලයා මේලෝක හරි ශ්‍රේෂ්ඨ උත්තමි දූරං ගමන් ඒක චර අසරීරං ඉදුහාසයන් ඒ චිත්තං සංය මෙස්සන්ති මොක්කන්ති මාරබද දූරං ගමන් ඒක චරන් දුරතියෙන අරමුණු ගන්න වූ. ඇ දුර ගමන් යන්න මේ හිතට ගම ගමන් යන්ඩ බෑන් දුරතියන අරමුණ වරගණ්ඩ පුළුවන් දුරන් ගමන්ක චරා සමහර වෙලාවට සමහර කෙනෙක් කියඩ පුළුවන් දුර ගමන් යන්නා වූ මෙ හිත කියලා හිතට දුරගමන් යඩ බෑපින්නති පවත්තින තැනින් කෙසගක්වත් දුර යන්න බෑ කියල සඳහන් කරන්න රට ගමන් යන්න්න පුළුවන්නම් හිතට ගමන් යන්ඩ පුළුවන්න්නම් අපිට පුළුවන් වඩ පේ මේ මෙහිත දැන් දිවිය ලෝකයවට අපට පුළුවන් ව්ඩිපේ මේ හිත අපායට යවට යවල අපයි බල් පුළුවන් දිවිය ලෝකෙ බලල්ඩ පුළුවන් එහෙම කරන්න බෑපන්නතු අපේ හිතෙන් යමක් මෙනෙහි කරගන්න වනම් ඒ අපි කලින් දැකපු තැනක් ස කිය හ කියලා ඉරවෙනකොට අපිනිකා මළුවයිඉන්නවා වගේ සෑයා අපිට මැවිල පේනවා ඒවට දෙෙන තැනක් ගැන කිය හම ගිහිල්ලන්න ීතැනක් ගැ හම් අපිහෙම තේරෙන්න්නේ හිත දුර ගමන් යැනවන ො වේගෙන් ඉ ටෙවන්න තිබා න එහෙම කරන්නබෑ හිත ගමන් යන්නේ නෑ හිතට ශරීරෙකුත්නෑ අසරීරං ගුහාසය ශරීරයක් නැති ගුහාාවක වසන මොන ගුහාවිදවාසය කරන්න හරදවස්තු වේ පිරිසිදු ලේතියන පැත්ති අඩපතක් පමණ ප්‍රමාණී පිරිසිදු ලේතියන තැනක ලේ දහතුේ ගැෑවී නොගැවීමෙන් මේ හිත එමත හදේවත් තු රූපයගේ ඉද්‍රියක් මත් හිත පහිටනව කෙල සඳහන් කරති. ඒහිද ශරීරයක් නෑ ගුහාාවකවාසය කරනවා ඒ චිත්තං සංයමි සන්ති යමෙකුට පුළුහන්නම් ඒ හිත සංවර කරඩ මොක්කන්ති මාරබන්ධනා ඔහු මාරබන්ධනින් විිදෙනවා මෙහිත සංවර කරපු කෙන මාරබන්ධනින් මවිදෙන සබ් පාපස්ස අකරණ කුස ලස්ස උප සම්පදා සච්චිත්ත පරියෝදපන දේශනා කළ සබ්බ පාපස්වා කරනර. කුස ලස්ස උප සම්සද සචිර්ච පරියෝදපනපන ඒත් අහිදහනසා මොකදදම බුද්ධ අනුසනාව කියලක කියන්නේ සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරනෙක් භාගිතුන් වහස්සේගේ මනාදේශනාවයි හිත දමනය කරගන්නේ අන්ගේ නිසා යම් කෙනෙක් තමන්ගේ හිත මනාව පාලනය කරනවා නම් ඔහු හැබැවිම්ම මෙලව පරලොව දෙකම සුවපත් කරගන්න අංග සාදේශනා කළා. මොනවට පිහිටුවන ලද හිත නිබධ දසකු සල් රැස්කිරීමෙහි නිරත වෙන සිත. මොනද පි දසකු සල් කියලකෙන්. මනාව සංවර කරපු හිත දසකුසලේ පිහිටනවා. තමන්ගේ හිත මනාව සංවර කරලා දස කුසලේ පිහිට විය යුතුයි සංවරන. පිහිටන්න හරිල එන දස කුසල් දානේ සීලේ භාවනාව දන් දෙන්්ඩෝනේ සිල් ආරක්ෂා කරගණ්ඩෝනේ භාවන කරණඩෝනේ පත්ති පත්තානු මෝදනාව පින් දීම උන්‍යානු මෝදනාව පින් දෙනවා කියලා කියන්නේ එක පින්කමක්. අපි කරගත්ත කුසල් අයට අපි ඕන තරම් අනුමෝදන් කරනවා එක තමයි පින්දීම එතම් පත්තිදාන්න පත් අනු මෝදනා පින් අනුමෝදන්ගීම අපි පින් කරලා බොහෝදනාට පින් දෙෙනවා මෙලව ජීවත් දෙෙනයන හරි සතුටින් අනුමෝදන්ඩුව. ගෞරව පූර්ෝක අනුමෝදන්ගෙන්ඩුව එතකට තමයි එක අනුමෝදන්ගේන්නේ එමනම් පින්නතුන පත්ති පත්තා අනු මෝදනා කියල කියහම් නොයෙක් නොයෙක් පිංකං කරලා මිය ගියායටත් ජීවත් වෙලා ඉන්නයිටත් පිදඩෝනේ කීළඟට සඳහන් කළා වතාවත් කිරීම පිදිය යුත්තන් පිදීම දසකුසල්ලෝ ලංග වताාව करने වත न පරිपूं නීලंग परරිपूर्ति වත सම්पूर्ण නැති තැන सिल सම්पूर्ण න विෂण වන්සේලාට විළවෙ ගොඩක් තියවා भागत වසේම වෙනම පනලාෙන आचा्य उපद्य बतව බुद्ධ වत ආගන්තුකත් වච්ච කුටවත මේ ආදි වශයෙන් වත් ගොඩා තියෙනවා හැම භික්‍ෂූන් වහන්ස නමක් මේ වත සම්පූර්ණ කරග වත පිරිසිදු නැත්තන් පිනතිර සඳහන් කරනවා වත සම්පූර්ණ නැති කිසි තැනක සිල් සම්පූර්ණණය වත කියල කියන්න වත් පිළිවිත්තුලට. වත් පිළිවෙත් සම්පූර්ණ නොකර යම් කෙනෙක් මොනතරම් භාවනා කළත් ප්‍රතිඵලයක් දකින්නේ නැති තරම් අයි කර සඳහන් කරන්න. ප්‍රතිඵලයක් දකින්නේ අංඒක නිසා මේ වත් පිළිවෙත් අත්‍යවශ්‍යයි වතාවත් කිරීම කියල කීවි දස කුසල ධර්මෝල එකක් ඊළඟට සඳහන් කලා ප යුත්තන් පිීම කවද මේ පිදිය යුත්තු බුද්ධරතන ධර්මරතන සංගරතනය එ බුද්ධරතනය පසේ බුදුරජාණන් වහස ධර්මරතන ආරය මහා සංගරත්නය ප්‍රතජ්ජන කල්ලාන ගුණ ඇති සංගයා सिलගना ආराक्षෂा කරण තමන් අම්ම තා मिलම තා දන් ම් වැඩ හිටිය උदशा යම් पूजाාවක් කරහම අපට ලැබෙන यहांපත මන වගේ වෙ कोई ව यहां पතට ලැද මගේ पूजाාව වස ස මේ අදී කරුණු ගොඩක් හිතන්න තියෙනවා කෙසේ වෙතත් පූජාවන් මහත් පල කරන්න මේලෝක සම්මා සම්බුදුරජාණන් වහන්ස තරන් ශ්‍රේෂ්ඨ කෙනෙක් නං ඇත්තම නැපි නති. භාගිතුන් වහන්සේට කරන පූජාවම තමයි අන් සියල්ලන්ටම වඩා කරන උසස්ම පූජාව බවට පත්ති. භාගිතුන් වහසට දන්දීල ලබන ආනිසංසේ ආත්මකී කෝටියක විපාක දෙයිද කියන කරනාව කතේරෙන අගේ නිසා මේ පිදිය යුත්තන් පිදීම එතර භාගිතන් වහස මූලිකයි පසේ බුදුරජාණන් වහසේ සකදාගාමින් වහස අනාගාමින් වස අනාගාමින් වහස සකදාගාමින් වස සෝවාන් වහසේ මොදි වශයෙන් सල් ගුණදම් මනාවපුරණए ඒ නො කාකාරය උපකාර සත්කාර සංග්‍රහ කිරීම पूජ තර බवට පත් කිරීමයි සලලයි තම මෙතන සඳ පිය යු ප बනකීම बනීමබන කියන එකත් बनाහන එක ගසකුසල්ලු ලඟ දෙකක් ඉළග සඳහන් කරල තිනවා සම්මාධික්්චය මිත්්‍ය දෘෂ්ටියෙන් විදිල සම්මාධිච්චි යන්දෝනය දැ මේ සඳහන් කරපු හැම කාරණාවක්ම මෙහි සඳහන් ආකාරීෙන් සරුව සම්පූර්ණයෙන් නිවැරදි කරගණ්ඩනම් පිනති මේ හිත තමා හික්මවාෝ හිත හික්මවා ගත්ත තැන හැම දාම තියෙනෙ යහප තක්මයි බානුප අපේ හිත තාම හික්මිලා නෑනෙ හරියට චංචලයි. පන් ඒනිසා හැම තැනම අවුල් වියවුල් ස්වභාවයක් තමයි දකිින්ට තියෙන. දරු දෙ මෞපියේ කර්ඩු කනවා දෙමව්පියව දරුවත්තය කරන්ඩු කනවා ඥාතිවරු ඥාතිීය කරන්්ඩු කරනවා රජවර රජවරුත්තෙ කරණ්ඩු කරනවා. ශස්ත්‍රීවෝර ශස්ත්‍රයෘතය කරන්ඩු කරනවා නොයෙක් දේවල්වට පැටල්ල්ලා පංච කාමයෙන් වෙලිල්ලනි මේ වැඩි කරන්න කාම සම්පත්තුල ඇල්ල්ල ගැල්ලල්ල නිමගන්න වෙලා එහි සෑහීමකට පත්වෙන්න්න බැරිී නිසා මෙ හිතත් දූෂණය කරගෙන කෑකෝ ගහනවා බනිනවා නොයක් කාකාරය අකුසල් රැස් කරනවා නමුත් යම් කෙනෙක් සෑහෙන කාලය ඉඳල වීර්ය වඩනවනන් තමන්ගේ හිත මනාව පාලනය කරට බාහිර පුද්ගලයන්ගේ හැසරීමම් දකිින්ට දකිින්ඩ ඔහට ඒ බාහිර සමාජය පිළිබඳව ඇතිවෙන්නේ පුදුමාකාර කලකිරීමක්. එ කලකිරීම පාදක කරගෙන තමන්ගි ජීවිතයට ඒ කරුණු එකතු කරගෙන උතුම් ශාසනික ගමනක්යන්ට ප්‍රතිපදාව පූරණය කරන්න සසර ගමන කෙටිකරගන්ඩ වීරය වඩනාය ඕ තරග හිත දමනය කරගත්ත නිසා එක භික්‍ෂූන් වහසනමක් බුදුරජාණන් වහසනකට ගිහිල්ල කියනවා ස්වාමී නිභාගිතන් වහස මටනං මේ මහනකම කරන්න බෑ මේක හරි අමාරුයි මට මෙච්චර සිල්රකට බෑ මට සියරු වැරලයන්ඩෝන කියලා බුදුරජාණන් වහසේඒ භික්ෂූන් වහසේකින් අහනුව මහන ය රකිින්ට තින ිල්පද ප්‍රමාණය වැඩිද එ ඒවායි කරට මහන් ඔබට පුළහන්ද එකක් රැකගන්් අප යිස්වාවිනිී එකත් රකන්ටනම් හොදටම පුළවා ඒලා විදේශනා කලා ඔබට එකක් පුළුහන්නම් ඔබේ හරියටම කරට මකදදේක හිත රැකගන්න එක එදාට පුළුවහන් අන් සියල්ලම රැකගඩ පිඩතුනි මේ හිත පාලනය කරන්න බැරිවිච්ච නිසා අපි කොයි තරම් වැරදි කලාද බැරදිමට කරන්නි පාලනය කරන්න බැරිවිච්ච නිසා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කරන්න එපා කියල තියෙන දේවල් කීයක් මේ වෙනකොට අපි කරල්ලා තියෙනවද හිතපාලනය කරගන්න බැරිවිච්ච හින්ද අපට කිසි ලැක්්ජාවක්න දන්න දැ දැන දැන වැරදි කරල 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 අපි බුදුරජාණන් වහන්සනට හැදැවට ගිල්ල පැන් වීදුරුවක් වේවා ගිලම් පස වීදුරුවක් වේවා මොන හරි බුදුරජාණන් වහසේට පූජ කරලා අපි සමාවේදනවා ස්වාමී නිභාගිත වහන්සේ සමාවෙන සේක්වා සමාවන හම්මේ හැබ පහෝදාටත් ඒකමයි කරන්න. ආයත් සමාවිල්ගෙනවා. බුදුරජාණන් වහන්සේට වැරදි කරන්න උ අතර අපි තරම් පිරිසක් ඉන්නවද කියල බලට. එතකට මේ සමාව මේ විදිට ඉල්හම ඇතිවේද. ආගක නිසා සමාව ඉල්න්න නැහැම වෙලාම මතක් කර්ඩන ස්වාමේයණී. ම මේ පව්කරල තියන හිතා මතාමයි. හිතා මතා පෞ්කර කර සමවිල්ලන්ඩේ ඇන්ඩ ලැජ්ජාවක්තියෙන්ලෝ. හිත සංවරණැති නිසා හිත දමනය කරගන්නඩ උත්සහන්ු කරන නිසා මේ පව්කාර හිත සිල් පදවලට විරුද්ධ වෙලා බුද්ධ අවවාදවලට විරුද්ධ වෙලා හිතට ඕනදේ අපින් කරගන්නවා අපි නොදනම වහල්ලෙනවා ඒ වහල්කම සතරපායේ දුොරාරිනවා නමුත් යම් කෙනෙක් ඉතා වීරියෙන් ඉතාඋනන්දවී ඉතාම උත්සාහයෙන් මනාකැප කිරීමේ මේ හිත යම් ප්‍රමාණයක් නමුත් පාලනය කරගත්තු ඒ පාලන තුළ ඔහු ලබන්නේ කපුුදුම සැපයක් පුදුම සුවය මනාව හිත සංවර කරගත්ත කෙනා මේ ලෝකයේ අති උතුම් කෙනෙක් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ කාලි වැඩහිටපු මහ දරුණු වය එහෙම දරුණු ජීවිත ගත කරල තමන්ගේ හිත හදාගත්තා සමහර අංගුලි මාල මහරහතන් වහසට හරිට බනිනවනී සමහරයි කියන්නේ හොඳම වැද් දෙෙ කියලා හොඳම වැද් එහෙම වචන කොහොම කියනවද කියලවත් අපිට තේරෙන්නේ එදත් මෙහෙම අය ඉන්ඩති බන මඩුවට වෙලා සිල් රැකිනවා කිය හිතාගෙන මේම කටයුතු කරපු එදත් ඉන්නේති. නමුත් ඒ අය අංගුලි මාලයන් වහසේ මිනිී මර මර අර කැලෑවේ ඉන්න කාලිත් සිල් රැකපු අය නමුත් තවම බැරිවුණා ඒයට අර්ථය කොයාගට. ඒ අයට පස්සේ මහන වෙලා හිටපු අංගුලි මාලයන් වහන්සේ මේ උතුම් සිිල්ගුණන ආරක්ෂා කරනවා ඒ උතුම් සිිල්ගුණන ආරක්ෂා කරලා මෙ සංසාරෙන් යන්න ගියා නැවත නූපදින විදිහටම යඩග නිකං නෙමෙයි තමන්ට සසරින් එතර වෙන මගදුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට බව මනාව කියලා මේ සංසාරෙන් එතරවෙන්ඩ මඟ පෙන්න්නපු භාගිතුන් වහන්සගේ දහම මනාව සරණ ගිහිල්ලා මේ සංසාරෙන් එතරවෙෙන්ඩි තමන්ගේ හිත මනාව සංවර කළා එදත් බැනින්වා මෙදත් බනිනවා නමුත් ඒ බයින කාටවල් උන්න වහන්සේ ගියපු තැනට යඩ බැරි වුණා බැන බැනමඉන්නවා පතු මේ හිත හරියට දමනය කරගත් ොත් මොක්කන්ති මාර බන්ධනා. මාර බන්ධනයෙන් මවිිදෙන්ඩ පුළුවන්. මාරයගේ බැඳුමින් නිදහස් වෙන්ඩ පුළුවන් කියෙන රහත්වෙන්න පුළුවන්. සෞ් කෙලෙස් නසඩ පුළුවන් කියලා. දිසෝ දිසන් යන්තන් කයිර වේරීවා පනව මිච්චා පනතන් චිත්ත පාපියෝන තතු ක. දිසෝදිසං යන්තන් කයිරා ඔබ හල තියෙනවා. හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරනවට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයකුට යම් අපරාධයක් කරනවට වඩා. වරදට පෙළබිච්චම හිත අපට මහනපුර කරනවා. හොරෙකුට පුළහන් වුණේ කරන්න පුළුවන් ලොකුම දේ තමයි මරණක. එ හට මුකුත් කරන්න බේ. හැබයි වැරදිට පිහිටව ගත්ත හිත අපි මැරුණට පස්සේ එක්කො නිරේට අරංයනවා නැත්තං ප්‍රේත ලෝකට අරං යනවා. ඒමත් අතං අස්සුර ලෝකට අරංයනවා ඒමත් නැත්තං තිරිසංලෝකට අරංයනවා. මේ හිතට කරන්න පුළහන් දේවල්. ආං ඒක නිසා භාගිතුන් වහසේ අපිට දේශනා කරනවා මේ හිත පාලනය කරන්න පාලනය කරන්න සත්වයා උසස් කෙනෙක් බෝට පරිවර්තනය වෙනවා. යමෙකුට උසස් තැනකට ය්ඩ අවශ්‍යන තමන්ගේ හිත මනාව පාලනය කරන එක තමයි පින්නතින වටන්නේ. වීරය කළ යුතුයේ සඳහා. මෙතෙක් සංසාරය ඔබට මට කරගඩ බැරිව වනෙත්තේක. රගඩ පුළුහන්න මේ තර දුරාපියයන්නේ මහසාගරයේ ජලට වඩා වැඩිය ලේ දන්දීල තියෙනවා කියල බාගිතන අසි දේශනා කළා එමන මේ මහසාගරී ජලට වඩා ලේ හලර තියෙනවා බෙල්ල කබවක්තනින් ගලාගමග පුලි මොන ලේද හරක් ලේෙන්ඩ බැරිද. ඇයි මම හරකෙක් වෙලා කී පාරක් මේ සසර ඉපදිලායින්න නැත්. අද තේරෙන අදකාපිට. ප්‍රබුවරයෙක් ලඟට ගිහිෙල්ලා මහත්මය මතකද ඔබ මීහරකෙක් වෙලා හිටපු කාලය කිය ලැහ එක්කො මම උම්මත්තකයෙක් කියල හිතයි එමන තම්මට හොඳටම් පහරදි. නමුත් ඒ ප්‍රවූරය ම ීහරකෙක් වෙලා ඉඳල නැත් මේ සංසාරය කී පාරක් අපි මී හරක් වෙලා ඉන්ඩද. එලු බැටලු වෙලා ඉන්ද කූමි කුරුමිණි වෙලා ඉන්ඩැද මදරුව වෙලා කුච්චර කල්ලින් දැද නමුත් කෙනෙක් පිළිගන්නවාද අද මෙහෙම ජීවත්වෙන කෙනෙක් එවන් ඉර නමකට පත්ව කියලා සෝ සෝරය සිටුවරයා හිත උතුම් නැති නිසා වි හැලහැ පම් ට ලක්ුණා පින්නතින තවත් නොක්කයි මෙ හිත මනා වහදාගණඩ බැරිවෙච්ච නිසා බුද්ධාදී මහුත්තමයන් වහන්සේලාට අපහස කරල නිරයවල්ල ලපලිනා තෝදය සිටුවරය හිත සංවර කර ගඩ බැරිවෙච්ච නිසා දෙවනියාත්මි සුනක වෙලාඉපලිනා තුන්විනිාත්මි එ හිත හදාගන්න බැරිවුණා අගේ නිසා භාගිතුන් වහසසි දේශනා කරනවා මහනෙ මේලෝක ජීවත්වෙන සත්වයා විසින් මුලින්ම තමන්ගේ හිත සකසාගතයතුයි එය පාලනය කරගතයතුයි මේ හිත මනාව පාලනයේ කරගන්න කෙනා පෝෂණය කරගන්න කෙනා විශේෂයෙන් සඳහන් කරනවා ඒ හිත පෝෂණය කිරීමේ හිත පාලනය කිීම හිත සංවර කිරීමෙන් සතරාපායි අතමි දෙෙන වෙලා උතුම් උතුම් මාර්ගඵල කරා ගමන් කරනවා. ඒ පිළිබඳව සන්තෝෂය උපද්ධ වනවා වහ වහා සසරෙන් එතර යන මානටයනවා අපේ භාගිත වහන්සේ ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිසම් ධර්මය අවබෝධ කරලා අනුශාසනා කළ භාගිතුන් වහසගේ අනුශාසනාවට කීකරු වෙච්චායි තමන්ගේ හිත නිවැරදි කරගෙන් සංවර කරගෙන් හිතට ඕන ඕන දිහාාවට දුවන්ඩ දෙන්නේ නැතුව තමන්ගේ හිත තමන් පාලනය කරලා තමන්ට ඕන දෙවල් විතරක් හිතලා අකුසල් පැත්ත සම්පූර්ණයෙන් වහලා සසර මොනතරං සුව සම්පත් උදාකරගත්තද අගිනිසා බයානක සංසාර කාන්තාරීක සතරාපායාදී දුගතීන්ට භාජනය වෙවී මේ තාකල් ඇවිදගෙනාවන ඒ මේ හිත නිසා බුද්ධාන්තරයක් ලැබිල මනුස ජීවිතයක් ලැබිල තියෙන මේ උතුම් අවස්ථාවයි ඒ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජ නාරගෙන ධර්මශ්‍රවනය කරලා මේ හිත ධර්මයෙන් පෝෂණය කරලා සසරගෙන් අවබෝධ කරලා වහ වහා සසරින් එතරවිය යුතුයි කෙන උතුම් චේතනාව පදනම් කරගෙන් මේ සංසාරයෙන් අත්මිදෙන්ඩ සුගතියෙන් සුගතියට යන් අමාමහනිවනින් සැනසෙන්ඩ මේ දඟල්ලන්න දුවන පනිනාකීකරු හිත දමනය කරගැන්ඩ අපි සියරු දෙනාටම භාගිතුන් වහසගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්ඳතුනනි අද ධර්ම දේශනාව දාහකත්වය දරු ලබනවා. සුබ ලක්ෂ්මි සබරගම මහත්මිය හා දූදරු පිරිස. උතු මරමුණ කීර්ති බණ්ඩාර ස්වාමිපුරුෂයා ආරය සේන උයන් වත්තපියාණන් දා රාජරත්න මෑනියන් සුබ ලක්්මි හා කීර්ති මහතාගේ දෙමව්පියන් හට මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. සුබ ලක්්මී මෑනියන්ට චිරජීවනයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් කමලා උනේවත්ත මෑනියන් ඉදික මහත්මාගේ දෙමව්පියන් කුලතුංග මහත්මමාට එවින්කා පුංචි දියනයට වාසනාවන්ත අනාගතයකට සෙත් ප්‍රාර්ථනා කරන අතර පවුලි සැම දෙෙනටත් දරු මුණුගුරු මිනි බිරියන්ටත්. සියලු ඥාතන් සියලු ඥාතීන්ටත් තුනුරුවන්ගේ ආශිරුවාදය ලබේවා දින පළමුවන උපන්දිනය සමරන පොසලි හා විසල් දියනියන්ට ආශිර්වාද කිරීම් කොරෝනාා රෝගින් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්ක මෙත්තවත් උතු මරඹුණු අතර සිහිපත් කරනවා සුභ ලක්ෂ්මී සබරගමුණ මහත්මිය හා දූදරුවන් විසින් පුුණ්ඥානු මෝදනා කළ සිරු දෙනාටම මේකු සල්ලනු මෝදං වේවා ආශිරුවාද කළසිරු දෙනාටම ප්‍රත්නත්‍රේ ආශිරුවාදී නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා ඉතාමික්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවැෙන්ඩ භාග්්‍ය වාසනාව හේතුවේවා කල ප්‍රර්ථන කරමු ආකා සට්හාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචයගකංතුළෝකසාාසනං දේවූ වස්සතුකාලේනෑ සස්්‍යි සම්පත්ති හේතුචේ පිතෝ භවතුළු කෝචේරාජා භගතු දම්මිකු